ලොකුවට ලස්සනට පාට පෑනක ලියාගන්න නැත්තම් නිල් පෑනෙන් ලියලා ලස්සනට රහු එඳගන්න මරණ තුනක් කැති මිනිසෙක් පැණි කෑය. ශනායකුත් එකේම බලන්න පාඩමේ නම. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. හරිම ලස්සන පාඩමක් තමයි අපිට කරන්න තියෙන්නේ. හරිද? හරි. පුතේ කිසියම් අවස්ථාවකට ගැළපෙන විදිහට යොදාගත හැකි පැරණි කියමන්වලට අපි කියනවා ප්‍රස්තාව පිරුණු කියලා නේ. අද අපි පේපර් එක කරනකොටත් ප්‍රස්තාව පිරුණු හම්බුණානේ අපිට, නේද? එහෙනම් මොනවද මේ ප්‍රස්තාව පිරුණු කියන්නේ? ප්‍රස්තාව පිරුණු කියන්නේ කිසියම් අවස්ථාවකට උචිත පරිදි ගැළපෙන පරිදි යොදාගත හැකි පැරණි කියමන්වලට අපි කියනවා ප්‍රස්තාව පිරුණු කියලා. හරිද? මේ ප්‍රකාශ කරන්න ඕන දේ, හරිද, ප්‍රකාශ කළ යුතු දේ, කියන්න ඕන දේ ඉතාමත් සිග්ගන්න ආකාරයෙන් කියන්න, පැහැදිලිව කියන්න අපිට පස්තාව පිටුල මගින් මනා පිටු බලයක් ලැබෙනවා. මොකක්ද පිටු බලයක් කියලා කියන්නේ ළමයි? උදව්වක් ලැබෙනවා නේද? උපකාරයක් ලැබෙනවා, සහයක් ලැබෙනවා, අත්දැකීමක් ලැබෙනවා. මොනවද පුතේ තේ ප්‍රස්තාව පිටුල කියන්න බලන්න. ඔයාලා දන්න ප්‍රස්තාව පිටුල කිහිපයක් ළමයි? යාල පස්තා පිල්ලු දන්නවා නේද? ගොඩක් හොඳයි. පරංගියා කෝට්ටේ ගියා වගේ, කළුවා මාර පන් ගියා වගේ, කටුස්සගේ කලේ රත්තරම් බැන්දා වගේ, මෙන්න මේ වගේ මේ අවස්ථාවට උචිත ලෙස යම් කිසි දෙයක් පැහැදිලිව කෙටියෙන් වගේම රසවත්ව ප්‍රකාශ කරන්න මේ ප්‍රස්තා පිල්ලු උදව් වෙනවා. හරිද? මේ ප්‍රස්තා පිල්ලු නිර්මාණය වෙලා තියෙනවා සමහර විට කතන්දරයක් පදනම් කරගෙන, කතා ප්‍රවෘත්තිය ජනප්‍රවාදයක් පදනම් කරගෙන. එතකොට මේ ප්‍රස්තා පිල්ලුකින් කියවෙන කතාවක් තියෙනවා, කතන්දරයක් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේ මේකේ කියවෙන අදහසක් තියෙනවා. හොඳද? හරි. මේ ප්‍රස්තා පිල්ලු මගින් අපිට ගොඩාක් ප්‍රයෝජන ලැබෙනවා. මොනවද ප්‍රයෝජන කියලා කතා කරොත් එහෙම අපිට යම් කිසි දෙයක් මේ ශනාය කිටියෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රස්තා පිටුලක් තුලින් කියනකොට. ඒ වගේම තමයි යම් කිසි ගැඹුරු අර්ථයක් ඉතාම සරලව ප්‍රකාශ කරන්න අපිට ප්‍රස්තා පිටුල උදව් වෙනවා. ඒ වගේම තමයි පුතේ කියන දේ අපිට රසවත්ව කියන්නත් ප්‍රස්තා පිටුල උදව් වෙනවා. ඒ වගේම භාෂාවේ තියෙන ප්‍රාණවත් බව වැඩි වෙනවා. දැන් ඔයාලට රචනාවකට එහෙම මම කියන්නේ අර රචනාවක් ලියනකොට ප්‍රස්තා පිටුල ආප්ත උපදේශයක් එහෙම දාන්න කියලා නේද? එහෙනම් ඔයාලා රචනා ලියනකොට එහෙම මේ ප්‍රස්තා පිටුලක් දෙකක් දාලා ලියනකොට ඔයාලගේ මේ භාෂාවේ තියෙන ප්‍රාණවත් බව වැඩි වෙනවා. හරිද? එතකොට ලකුණු වැඩි වෙනවා. මේ මිනිසුන්ගේ දින්දා, මිනිසුන්ගේ මේ දින්දා අත්දැකීම්, ඒ වගේම යාළගේ වටපිටාව ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන මේ වගේ පිරුළු පසුබිම් වුණු පිරුළු වලට පාදක වුණු පසුබිම් වුණු රසවත් කතා පුවත් බොහෝම තියෙනවා. හරිද? ගොඩාක් තියෙනවා. කොහොම බලන්න පොංචි කාලේ පස්තාව පිරුළු වලට අදාළව කතා තියෙන පොතක් කියවලා තියෙන අය, නැත්තම් ළඟ තිබුණ අය, තෑගි හම්බෙලා තියෙන අය, නැත්තම් පුස්තකාලයෙන් අරන් හරි කියවල සදීර් කියව බලන් මොකක්ද ඔයාගේ සම්බන්ධව තියෙන අත්දැකීම කියවල තියෙනවා. ගොඩක් හොඳයි. එහෙනම් ඔයාලා දන්නවනේ මේ ප්‍රස්තාව පිටු වලට පසුබිමුණු රසවත් කතා තියෙනවා. දැන් ඒක ඔයාලා කියවලා තියෙනවා නේද? එහෙනම් පුතේ පස්තා පිල්ලු අපිට වර්ග කරන්න පුළුවන්, වර්ගී කරන්න පුළුවන්. කතාන්දර පිළිලු තියෙනවා. කතාන්දරයක් පසුබිම්මුණු පාදකුණු පිළිලු පිළිලු තියෙනවා. කතාන්දර පිළිලු තියෙනවා. ඒ වගේම අපිට අවවාදයක් දෙන, උපදේශයක් දෙන උපදේශාත්මක පිළිලු තියෙනවා. හරිද? ඒ වගේම සමහර පස්තා පිළිලු තියෙනවා අපිට කිව්වහම හිනා යනවා. හරිද? හාස්‍යමය පිළිලු තියෙනවා. ඒ වගේම උපහාසය, උපහාසය ගැප් කරන උපහාසස්මය උපහාසාත්මක පිළිලු තියෙනවා. හරිද? උපහාසමය පිළිලු කියලා කියන්නේ පුතේ ඒක අර සිනහව
නින්දිතාකාරයෙන් මතු කරනවා. දැන් හාස්‍ය පිටුලු කියන්නේ එහෙම කිව්වහම පිරිහිනා යනවා. උපහාස උපහාසමේ පිටුලු කිව්වහම මේක හාස්‍ය සිනහව ජනනය කරනවා, සිනහව ඇති කරනවා, පිටිහිනා යනවා. හැබැයි නින්දිතාකාරයේ ඒක අර ටිකක් ඒක ගරහලා වගේ තමයි මේ හාස්‍ය ඇති කරන්නේ. හරිද? ආ මට කියන්නකෝ බලන්න කතාන්දර පිරුලක්, කතාවක් ඇසුරින් ඉපදිලා තියෙන පිරුලක් කියන්නකෝ. ගොඩක් හොඳයි නේද? ඒ වගේම පුපුල් හොරා කරින්දෙනි නේද? හැසිරීමෙන් කෙනෙකුගේ ක්‍රියාව හෙළවීම සම්බන්ධව කියවෙන ඒකට කතාවක් තියෙනවා, කතන්දරයක්. කළු අමාරු පන් ගියා වගේ, ආඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ නේද? ඕ හරියට හරි. උපදේශාත්මක පිරුලක් කියන්න බලන්න, ජීවිතයේ හරි සමාජය පිළිබඳ යම් උපදේශයක් අවවාදයක් දෙනවා. අඬුව තියෙද්දී අත පුළුස්සා ගත්තා වගේ නේද? ආරේ ගුණ නෑරි අත හයිය නම් බත නොවරදී, ඔය වගේ ගොඩාක් ඒව තියෙනවා. හරිද? අත හයිය නම් බත නොවරදී කියන්නේ උත්සාහය තියෙනවා නම් ජයග්‍රහණය කරන්න පුළුවන්. ආරේ ගුණ නෑරි කියන්නේ ජම්ම ගති වෙනස් වෙන්නේ නැහැ නේද? අඬුව තියෙද්දී අත පුළුස්සා ගත්තා වගේ කියන්නේ නියම ක්‍රමය නේද? කරන්න තියෙන නියම ක්‍රමය පැත්තකින් තියෙන අවදානම් වැඩක් කරන අවස්ථාවන් වලදී කියනවා නේද? ඒ වගේම hina යන පිළිලොත් තියෙනවා. හාස්‍යම පිළිලක් කියන්න බලන්න, අන්දරේ හිම සම්බන්ධ එකක්, අන්දරී සම්බන්ධ එකක් මතක නැද්ද? හරියට හරි නේද? අන්දරේ සීනි කෑම වගේ විහිළුවෙන් තහළුවෙන් තම ආශාවන් සිතිඟියාවන් ඉටුකර ගැනීම සම්බන්ධව කියනවා. කෙක් එකක් ගන්න පුළුවන්. ඊළඟට කැකිල්ල රජුරුවන් සම්බන්ධව මොකද්ද තියෙන්නේ? කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ නේද? ඒ වගේම අපි මහදෙන මුත්ත සම්බන්ධවත් තියෙනවා නේද? හරි, හොඳයි පුතේ. ඊළඟට උපහාසමේ පිරුලුත් තියෙනවා. සමාජයේ මේ දුෂ්චරිත පුද්ගලයන්, මෝඩ ගති පැවතුම් යුතු පුද්ගලයෝ, දුද්දන පුද්ගලයෝ නේද, නරක පුද්ගලයෝ උපහාසයට ලක් කරන පිරුළු තියෙනවා. ළිඳේ ඉන්න මැඩිය වගේ කියනවා නේද? පුංචි සුළු දැනුමක්, පටු දැනුමක් තියෙන අයට කියනවා. නටන්න බැරි මිනිහට පොළොවේ දැයි කිව්වා වගේ නේද කියනවා තම. ඔය වගේ පිරුළු තියෙනවා. ගහට නැග්ග, හිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු. හරි, හොඳයි. දැන් එහෙනම් අපේ මේ පාඩමට මරණ තුනක් ඇති මිනිසෙක් පෙනිකෑය කියන පාඩමට පදනම් වෙන්නේ මේ ප්‍රස්තාව පිරලුව පදනම් වූ කතා රැසක් පුතේ ප්‍රේමදාස ශ්‍රී අලවත්තේ විසින් සම්පාදනය කරලා තියෙනවා. පිරුළු කතා මේ ප්‍රේමදාස ශ්‍රී අලවත්තේ විසින් සම්පාදනය කරලා තියෙන පිරුළු කතා කියන පොතෙන් උපුටාගත්ත කතන්දර තුනක් තමයි මේ පාඩමට පාදක වෙන්නේ. හරිද? මේ පාඩමට ඇතුළත් කරලා තියෙන්නේ. ඔන්න අහන්න පුළුවන් ප්‍රශ්නය. 16 වෙනි පාඩමේ මේ මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය කියන මේ පාඩමට පසුබිම් වෙන මේ කතාන්දර තුන උපුටාගෙන තියෙන්නේ මොන පොතෙන්ද? පිරුළු කතා කෘතියෙන්. මොන පොතෙන්ද කියන බලන්න. පිරුළු කතා. පිරුළු කතා. කවුද මේක ලියලා තියෙන්නේ කියලා හෙවොත් ප්‍රේමදාස ශ්‍රී අලවත්තේ නේද? ප්‍රේමදාස ශ්‍රී අලවත්තේ. දැන් එහෙනම් මේක පාඩම් කරගමු බලන්න. පාඩමේ නම උපුටාගත් කෘතිය කතුවරය. මේ ටික පාඩම් කරන්න. අවස්ථා සම්බන්ධයට අහනවනේ. මොනාද තිබ්බේ මේ දෙක? අරි පුතා ගාව ප්‍රශ්නේ තියෙනවා නම් දාන්න, මම ඒකට ඔයාලට පිළිතුරක් කියවන්නම්. තින්නේ මොනන්ද? සිසිල පෑන්. එතකොට පුතේ වතුරට අපි නේද අඹ කියලා කියනවා, සිසිල කියනවා, පෑන් කියනවා, ජලය කියනවා, දිය කියනවා, තේ කියන්නේ නේද? තේ තමයි පිළිතුර. හරිද? හරි. හරි පුතේ, ඔයාට තව ගැටලුවක් තියෙනවා නම් මේ පේපර් එකේ කොටස ෆොටෝ එකක් ගහලා දාන්න මේ WhatsApp වලින්. මම එතකොට ගැටලු තියෙනේම පැහැදිලි කරලා එවන්න.
හරි දැන් එහෙනම් කටු කොලයක් ගන්නකෝ. හා හරි දැන් හැමෝම කැම්මිකෝන් කරගන්නකෝ. කැම්මිකෝන් කරගන්න පොත් වහන්න. හරිද? කැම්මිකෝන් කරලා පොත් වහන්න. ලියන්න බලන්න පාඩමේ නම 16 වෙනි පාඩමේ නම. මම දැන් හොරෙන් බලන්න බෑ. අවංකවම කැම්මිකෝන් කරගෙන හොඳ පුතාලා වගේ ලියන්න. අපි පාඩම් කරපු ඒවා මතකද කියලා බලන්න. පාඩමේ නම මන්දලියන් අකුරු කැත උනාට කමන්නේ අපි මේ පාඩම්ද කියලා බලන්නේ අසන්නටම ලියන්න ඕනේ පොතේ නෙවෙයි ලියන්නේ පාඩමේ නම ඊළඟට දෙවෙනියට ලියන්න උපුටාගත් කෘතිය ඔව් මන්ද තනියම ලියනවා පේනවා ගොඩක් හොඳයි බලන්නෙත් නේ පොතෙන් තනියම ලියන හරි අලිව ඊළඟට ලියන්න කතුවරය अक्षर विन्यास हरिद मरण तुण कै මරණ මෝඩද ජනාලියලද පැණි මෝඩද ජනාලියලද නිවැරදි පද බෙදීමක් තියෙනවද වචන ඇඩ් කළා හරියට ලියලද ප්‍රේමදාස ශ්‍රී අලවත්තේගේ නම ලියලද පිරුළු කතා හරියටම අක්ෂර වින්‍යාසයේ හරිය වැරදිලා තියෙන අය මට දැන් කියන්න අවංකව මොනවද වැරදුනේ කියලා ඔක්කොම හරියට අතොස්සන්න වැරදි අය अक्षर विन्यादी දැන් හැමෝටම පාඩම්ද? දැන් ඔන්න පේපර් එකට ආවොත් ලියන්න ඕනේ තුන්වෙනි වාරේ පාඩමක් නේ තුන්වෙනි වාරේ දැන් පවසාන වාර පරීක්ෂණයේ පළාත් පේපර් වල මෙහිම අහන්න ඉඩ තියෙනවා. එතකොට ලියන්න ඕනේ. දැන් අපි පාඩම කරන්න යන්නේ ළමයි ගඟට ඉනි කැපුවා වගේ. ගඟට ඉනි කැපුවා වගේ කියන්නේ මොකක්ද මේක? ප්‍රස්තාව පිරුලක්ද යුගල පදයක්ද ආප්තෝපදේශයක්ද මොකක්ද? ප්‍රස්තාව පිරුලක් නේද ගඟටිනි කැපුවා වගේ කියන්නේ ප්‍රස්තාව පිරුල. මොකක්ද මේ ප්‍රස්තාව පිරුලින් කියවෙන්නේ? කතාව කියලා දුන්නා. මොක මේ කතාව මං කියලා දුන්නට පස්සේ මීට අදාළම වීඩියෝ එකකුත් පෙන්නනවා ඈ. හොඳින් අහගෙන ඉන්න ඕනේ. මොකක්ද මේ ගඟටිනි කැපුවා වගේ කියන කී තේරුම කියවෙන්නේ? හරියට හරි නේද ප්‍රතිඵල නැති වැඩක් කිරීම නිෂ්ප්‍රයෝජන දෙයක් කිරීම තමයි අදහස් වෙන්නේ හරි ඒ ගඟටිනි කැපුවා වගේ කියන ප්‍රස්තාව පිළිබඳ අදාළ කතාව තමයි මේ තියෙන්නේ ඒක කරන්න යන කලින් මෙතන තියෙනවා අමාරු වචන කිහිපයක් අපි ඒක පොඩ්ඩක් බලලෙමු හරිද ඉනි ඉනි කියන්නේ මොනවද ඉනි කියන්නේ ඔයාලා ඉනි හිටෝල තියෙනවා ඉනි ඕ ඉනි කියන්නේ මේ වගා බිම් වලදී නේද වගාවක් කරනකොට මේ වගා බිම් වලදී වැටවල් මේ ආදී දේවල් සෑදීමේදී බිම සිටවන්නේ උදා ගන්න නේද සමහර මීටර 2ක් 2මාරක් තරම් උස ඇති තරම ශක්තිමත් ලී වලට කියනවා පුතේ අපි ඉනි කියලා හරිද වගා බිම් වලදී මේ වගාව වැටවල් හදනකොට තමයි ඉනි ප්‍රයෝගී කරගන්නේ දැම්මට කියන්නකෝ මේකේ තියෙනම කුරටුවක් කියලා නේද කොරටුවක් කියන්නේ බුලත් කොරටුවක් වැවීමට අදහස් කරන්නේ කොරටුවක් කියලා කියන්නේ නෑ පුතේ කොරටුවක් කියන්නේ මේ ඕ ඒ වගේ ගන්න පුළුවන් මේ කුඩා ප්‍රමාණයේ
ඔව් වගා බිමක් තමයි කොරටුවක් කියලා අපි හඳුන්වන්නේ හරිද මෝග වගා කිරීම සඳහා වැටකින් වට කරලා ඇති භූමි ප්‍රදේශයට ඒ කොටුව මේ කොටුවට කොටුව අපි කියනවා කොරටුව කියලා හරිද කුඩා බිම් ප්‍රමාණයේ වගා බිමක් කොටුවක් කියලා හඳුන්වනවා ඔව් ඊළඟට තොගයක් තොගයක් කියන්නේ ඒක ලේසියිනේ ගොඩක් කියන එක හරියට හරි ගොඩක් සමූහයක් රාශියක් පැල ඉන්න කියලා කියනවා සිටේ පැල ඉන්න කියලා එකක් කියනවා නේද පැල ඉන්න කියන්නේ සිටේ වට පස්සේ දලු දාලා වැඩෙන ඉන්නට තමයි පැල ඉන්න කියලා කියන්නේ ඊළඟට මෙතනදී තියෙනවා සැඩ පහර කියලා සැඩ පහරක් කියන්නේ ඕ ගලා බසින මේ දිය පහර පුතේ වේගයෙන් ගලාගෙන යනවා නේද වේගයෙන් ගලා බැසීම තමයි සැඩ පහර එක සැඩයි එහෙනම් අපි සැඩ පහර කියලා කියන වේගයෙන් ගලා බසින හින්දා හරි ඔන්න දැන් අපි කතාව කරන්න යන්නේ කියලා දෙන්න යන්නේ හොඳින් අහගෙන ඉන්න ඊට පස්සේ මං කියවන්න දෙනවා හරි ඔන්න පුතේ එක්තර එක ගමක ගැමියෙක් ඉඳලා තියෙනවා හරිද මේ ගැමියා හිතලා තියෙනවා එයා හිතලා තියෙනවා බුලත් කොරටුවක් වවන්න හරිද බුලත් කොරටුවක් වැවීමට අදහස් කරලා දැන් මේ කොරටුවේ බුලත් වැල් හිටවන්න පුතේ පැලිනි ඕනේ නේද ඉතින් මෙයා මේ පැලිනි වල අවශ්‍යතාවය සපුරා ගන්න එක දවසක් උදේම නැගිටලා ඈත කැලෑවකට ගියා මොකටද දන්නවද ගියේ පැලිනි ටිකක් නේද පැලිනි ගොඩාක් කපාගෙන ඉන්න තමයි ගියේ ඔන්න පුතේ දවල් වෙනකම්ම ගොඩාක් කියා වෙහෙස වෙලා හොඳ පැලෙයිනි තෝරගෙන කපාගෙන ඒව ගොඩ ගැහුවා. හරිද? ගොඩ ගැහුවට පස්සේ දැන් මේ පැලෙයිනි ගොඩායි හරිද විශාල මේ ඉනි ගොඩක් මේ එයාට ඒක රාශි වෙලා තිබුණා එකතු වෙලා තින්න එයා මහන්සි වෙලා කපලා කපලා පැලෙයිනි ගොඩාක් කපා ගන්න පුළුවන් වුණා. හරිද? ඉතින් දැන් මේ මිනිස්සයා කල්පනා කරනවා මෙච්චර ඉනි ගොඩක් මං කොහොමද තනියම උස්සගෙන යන්නේ කියලා කල්පනා කරනවා හරිද ඉතින් මේ කියන පුද්ගලයා මේ කියන ගැමියා පුතේ ඉනි කපමින් හිටියේ ගම් ඉවුරක හරිද ගම් ඉවුරක තමයි කපමින් හිටියේ හදිස්සියේ ගඟ දුටු ඔහුට ඔන්න අදහසක් පහළ වෙනවා වැඩි දුර හිතුවෙත් නෑ දැන් මහන්සිත් වැඩි නේද ඊට පස්සේ අපි යමක් කරන්න කලින් ඒකනේ දර පණින්න පෙර සිතා බලනවා වගේ යමක් කරන්න ගනින් කල්පනා කරන්න ඕනේ මේක බුද්ධිමත් තිරණ මේක හරිද නේද මේක මේ වැඩේ කළොත් ප්‍රතිඵල දායකද නේද නැද්ද එහෙමනේ අපි වැඩක් කරන්න කලින් හිතන්නේ නේද මම මේ කරන වැඩේ නිවැරදිද අපි දැන් උත්තරයක් ලියනකොට උනත් ප්‍රශ්නිකට නේද මේ උත්තරේ නිවැරදි හරිද කියලා කල්පනා කරන්න ඕනේ ඉතින් එයා මෙයාට ෂණිකව මේ කල්පනා වෙච්චදී ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා එයා මොකක්ද හිටියේ මේ ගඟ ගලන්නේ අපේ ගම මැද්දේ ඉතින් මේ ඉනි ටික ඔක්කොම ගඟට දැම්මොත් ගඟේ වතුරට ගඟ දිගේ නොවැරදීම ගඟ මේ ගමට ආවි ඔව් මම මේව ඔස්සගෙන ගිහිල්ලා නිකන් මහන්සි වෙන්න ඕනේ නෑනේ කියලා ඔහු හිතුවා හනේද හිතලා මොකද කරේ එයා මෙච්චර වෙලා මහන්සියෙන් කපපු ඉනි සියල්ලම ගඟට දැම්මා නේද පුංචි ළමයෙකුට උනත් තේරෙනවනේ සාමාන්‍යයෙන් ඉතින් තේරෙන ළමයෙකුට උනත් මේ තේරෙනවා ගොඩක්ම පුංචි නැති නේද දැන් ඔයාලට උනත් තේරෙනවනේ නේ ගඟක් ගලාගෙන යනකොට ඒකට අපි කපලා නේද ඉනි ටිකක් දැම්මොත් ගේගාවින් ගන්න පුළුවන් වෙනවද අපිට බැහැ නේද ඒ සැඩ පහරට වතුරට එක්ක ඒක මේ ගමේ ගහගෙන යනවා කොහේ නතර වෙයිද දන්නේ නේද මේ ඉනිවලට මේ හිතක් නැහැ නේද මනසක් නැහැ මම මෙතන නතර වෙන්න ඕනි කියලා නතර වෙන්නේ නැහැ අජීවි වස්තුන් පණ නැහැ නේද පුතේ ඉතින් මේ 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 මනුස්සයා දුරදිග කල්පනා කරේ නැහැ මෝඩ තීරණයක් තමයි ගත්තේ අනතුරුව මොකද කරේ ඔහු කැපෝ ඉනි සියල්ලම ගඟට දැම්මා ඒ වගංගේ මේ සැඩ පහරට ගලා බසින දිය පාරේ වේගේ මේවා අසු වෙලා ගසාගෙන ගිහිල්ලා ඒ ඉනි ටික නොපෙනී ගියා
ඔහු ආපසු ගමට ගියත් පැලෙයිනි නම් දකින්නට ලැබුණේ නැහැ. බලන්න පුතේ, යා දැන් මෙයා උදේම ගිහිල්ලා නේද? මෙයාගේ මේ පාන්දරින්ම නැගිටලා රෑත කැලෑවට ගිහිල්ලා මහන්සියෙන් පැලෙයිනි කපලා කපලා එකතු කරගත්ත නේද? පැලෙයිනි ටික අන්තිමට යනු නැතුව ගියා. එහෙනම් ප්‍රතිඵල නැති වැඩක් කරේ, නිෂ්ප්‍රයෝජන වැඩක් කරේ. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ පිරුල භාවිත වෙනවා ගඟට ඉනි කැපුවා වගේ. ප්‍රතිඵල නැති වැඩ කරනකොට නිෂ්ප්‍රයෝජන දෙයක් කිරීමේදී තමයි කියන්නේ. හරි, ඉබා කියමු බලන්න පාඩමේ කොටස. හරි, හොඳයි පුතේ. දැන් අපි ගඟට ඉනි කැපුවේ, ගඟට ඉනි කැපුවා වගේ කියන පස්ථා පිරුල පදනම් වුණු එක්තරා කතාවක් තමයි. දැන් අපි ඊට පදනම් වුණු කතාවක් තමයි බලන්න යන්නේ ඒ ඇසුරින් සැකසුණු වීඩියෝ එකක්. හරි, අපි මේකත් බලමුකෝ. Mabuta, pingkong ko lang sunang guwen na kaling bedda tayang. Makapo siya na meng, dadawi api. Mabuta, korado ate, initika kapagan na awi. ලස්සනයි වගේ නමබුතා, මේ හරිය ගඳ හරි භයානකයි. යමු යමු ඉක්මන් කොල්ලා, ඉනි ටික කපා ගන්න. අපොච්චා, ඇයි අපොච්චෝ ගහට වඳින්නේ? මේවා පුරාණ චාරිත්‍ර. ගහ කපාගනිද්දී අපි ඒ ගහට ගරු කරන්න ඕන පුතා. උවමනාම ගහ විතරයි අපි කපාගන්නේ. ආහා, මේ කපන පැරේන් ටික අතනට ගොඩ ගැහුවා නම්? हाँ पोचा, मम्मे नीति का क्या करना मैं बोला तीला देना, बाबू का ये वारंग यंदे, हाँ पोचा, मातो उसान यंदे बे, मांदा म पोडी ने, उते, पोडी काले इंदला मु वड़ा करांडे पुरुद्वेन दोना එතකොට තමයි ඔය අතපය ලොකු මහත් වෙද්දී ඔවා හරියට හැදෙන්නේ. ආයතාවට නංගාව අපොච්චා, මේ බලන්නකෝ, ගඟෙදිදී ලී දඩු පාවෙලා යනවා. ඔකුම හරුමයක් ඇ මෙහට එනවා. मत उदौ कर අපි කොරටුව ළඟින් යන්නේ මේ ගඟම වෙන්න ඕනේ. මං හිතනදී හරියටම හරි. පැලෙයිනි ගඟේ පාමලා යනවා නම් මේ ගඟ ගලාගෙන යන්නේ අපි කොරටුව ගාමින් නම් මොකටද ඉනි උස්සන් යන්න මහන්සි වෙන්නේ මම? ගඟට දාලා කොරටුව ගාමින් ගත්තා නම් හරි. ඔච්චා, මගේ දෙනුම ගැන දැනගත්තාම මම ඕම සතුටුයි.
ඉක්මනටකින් කියන්න මම. නේ නේ නේ. දැන්ම කියන්න හොඳනේ. ඔක්කොම ඉනි ටික ගඟට දාලා රැඳේ ඉවර කොරලාම අපොච්චට කියන්න. මගේ දැනු ගැන අපොච්ච බොහොම සතුටුයි. අපොච්ච එකම කොරටුව ළඟට ගිහිල්ලා ඉනි ටික ආපහු ගන්න ඕන. බලාගෙන බලාගෙන හරි හරි අක්ක ගිහින් දැම්ම මුින් දාපු ඉනි ටික දැන් තාවෙලා කොරටුවට ගිහිල්ලා ඇති අපොච්චට අඩගහගෙන ඉක්මනට යන්න ඕන අපොච්ච මොනවද ආයේ තෝයන්නේ මම මේ වැල් පොටක් හොයනවා ඉනි ටික දෙක ගහගන්න වැල් පොටක් මොකටද අපොච්ච අලංගිත කට ගහගන්න තු පුතේ කරපියන් යන්න පුළුවන්ද? මොකටද කරපියන් යන්නේ? මම ලේසි විදිහක් කොලා. ලේසි විදිහක් කොලා? මොකක්ද කොලේ? යාමුකෝ, එහෙන් බලමුකෝ. යාමු යාමු, එහෙනම් බලන්න මගේ පුතාගේ කපන්කම්. හා පුතා, කෝ කපාපු ඉනිටික? අපොච්ච කිව්වනේ මේ ගඟ ගලා බසින්නේ අපේ කොරටුව ළඟින් කියලා. එතෙන් ඉතින් ලී දඬු පාවලා යනවා මම දැක්කා. මම ඔක්කොම ලී දඬු ගඟට දැම්මා. අපොයි මගේ මහන්සිය. අනේ මගේ පුතේ. ගඟට දාපු මිටික කොහේ අල්ලන්නද? මගේ මහන්සියයි මිටිකයි වතුරේ ගියා. ඔන්න ඔහොම තමයි දුවේ පුතේ. මොනවා හරි නිස්සල වැඩක් කරහම පලක් නැති දීකට කාලේ දෙවහම අපේ ජනප්‍රවාදවල කියන්න පටන් ගත්තේ ගඟට ඉනි කැපුවා වගේ කියලා. හරි හොඳයි පුතේ. හරි අපි දන්නව නේද දැන් පළවෙනි පස්තා පිරුනේ තේරුම මොකක්ද ගඟට ඉනි කැපුවා වගේ කියන්නේ? පලක් නැති වැඩක් කිරීම ප්‍රතිඵල නැති වැඩක් කිරීම නිෂ්ප්‍රයෝජන දෙයක් කිරීම නේද? හරි ඊළඟට ඔන්න අපි තවත් පස්තා පිරුලකට පදනම් වුණු කතාවක් ඉගෙන ගන්න යනවා නේද? ඒක තමයි මොකක්ද? ඕ මරණ තුනක් ඇති මිනිහෙ පැණි කෑවා වගේ. මරණ තුනක් ඇති මිනිහෙ පැණි කෑවා වගේ. හරි මේකෙත් එහෙනම් අමාරු වචන ටික මුලින් බලමු. පුතේ බිහිසුණු කියන්නේ මොකක්ද? බිහිසුණු. අලියා බිහිසුණුය. බිහිසුණු. ඕ බය උපදවන හරියට හරි භයංකර නේද? සිතට බය දනවන භයානක කියන අදහස තියෙනවා. රෝටා පාළු ලිංගකට රෝටා වැටුනේ කියන්නේ නිස්සලා ඕ ලිස්සුව නේද? ලිස්සා ගොස් එහෙම නැත්තම් පය බුරුල් වෙලා ගිහිල්ලා නේද? ලිස්සනවා. ඊළඟට දෙපොටේ කියනවා. දෙපොටේ වැල් දෙපොටේ. ඕ වැල්මැණි දේවල් දෙකක නැත්තම් පොටවල් දෙකක. හරියට හරි. ඊළඟට වැල්පටේ කියන්නේ වැලේ කියන එක. වැලේ වැලෙහි. කරවලා. කරවලා කියන්නේ සර්පෙක් පිළිබඳව සඳහන් වෙනවා නේද?
කරවලා කියන්නේ කරවලා. ඕ සර්පේ තමයි පුතේ කරවලා කියලා කියන්නේ. එතකොට මේ හරිම විෂ සහිත සර්පයෙකු, ඉතාමත් විෂ අධික විෂ සහිත සර්පයෙකු, සෙන්ටිමීටර 30ක් තරම් දිග හීනි දුඹුරු පැහැති සතෙක් තමයි මේ කරවලා කියන සතා. හරිද? හරි. ඊළඟට දරණ ගසා හිටියා කියනවා. දරණ නේද? මොකද දරණ ගහලා ඉන්නවා කියන්නේ? ඒ වලල්ලක් ආකාරයට වකුඩු වෙලා ගුලී ගැහිලා. හරිද? දරණ ගසා කියන්නේ වලල්ලක ආකාරයකට වකුඩු වී ගුලි ගැසි. දැන් නයා දරණ ගසා ඉන්නවා කියන්නේ ඌ මේ වලල්ලක ආකාරයට මේ වකුඩු වෙලා ගුලි ගැසිලා පෙනේ පුප්පගෙන බලාගෙන ඉන්නවා. හරිද? දරණ ගසා. ඊළඟට කියනවා වන් මේ ගිජිදා. ගිජිදාය කියලා කියන්නේ කාට? ගිජිදා. ඕ ඇත් නායිකය ලොකු ඇතෙක් නේ. දැත් රජෙක් ඇත් නායිකේ. ඊළඟට පනිදාය කියනවා. පනිදාය. පනිදා කියන්නේ ඕ නාගරාජෙක් ලොකු නයි නයි රජෙ විශාල නාගයෙක් කියන එක. ඊළඟට දඬු බෑ කියන්නේ දඬු දඬු වැල් බෑ මී මැස්සන් විසින් සෑදූ මී වදයක්. හරිද? දඬු බෑ කියන්නේ මොකද්ද? දඬු බෑ කියන්නේ මී මැස්සන් විසින් සෑදූ මී වදයක්. අයි කියන්නේ බලන්න දඬු බෑ. මී මැස්සන් විසින් සෑදූ මී වදයක්. මොවුන් මී වද හදන්නේ මේ ඇඟිල්ලක් තරම් මහත ඇති කුඩා මේ අතුවල තමයි හදන්නේ. හරිද? මේ කියන දඬු බෑ බඹර වද කියලත් කියනවා. එතකොට මේ දඬු බෑ කියලා කියන්නේ දඬු බෑ නෙමෙයි. දඬු බෑ කියන්නේ ගස් අතු වල එල්ලෙන විදිහට තනි වදයක් බඳින මීමැසි විශේෂයක් තමයි දඬු බෑ කියලා කියන්නේ. හරිද? ඒ අය බඳින මී වදය තමයි එතකොට මෙතනදී අදහස් වෙන්නේ. කොහොම නම් මේ සරලව මතක තියාගන්න මීමැස්සන් විසින් හදන මී වදයක් තමයි දඬු බෑ කියලා කියන්නේ. හරි. දැන් එහෙනම් අපි යමු කතාව කරන්න. හරිද? ඔන්න පුතේ මේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ කියලා කියන පස්තාපෙල්ලට පදනම් වන කතාව. එක දවසක් වනාන්තරේ මිනිහෙක් ඇවිදගෙන යනකොට හදිස්සියේම අලියෙක් මුණ ගැහිලා තියෙනවා නේද? යන්නේ නගරේ නෙවෙයිනේ, වනාන්තරේනේ. පුළුවන් අලියෙක් මුණ ගැහෙන්න නේද? ඔන්න දැන් අලියෙක් මුණ ගිහිලා තියෙනවා. ඒ අලිය පුතේ තනි අලියෙක්. අපි අහලා තියෙනවනේ තනි අලිය හරිම භයංකරයි බිහිසුණුයි කියලා නේද? හරි දරුණුයි. එතකොට ඔන්න ඒ මිනිහා මොකද මේ ඒ අලියා ඒ මිනිහා පසුපස පන්නගෙන ආවා. අපි වීඩියෝ වලිනුත් දකිනවා නේද? සමහර අවස්ථාවල වාහන වලින් යනකොට තනි අලිය ඇවිල්ලා පහර දෙනවා නේද? කරදර කරන අවස්ථානක ඔබලන් දැකලා තියෙනයි. දැකලා තියෙනවද මේ මෑතකදිත් එහෙම එකක් තිබ්බා නේද? ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් පුතේ මේ මිනිහා පසුපස පන්නාගෙන ඇවිල්ලා තියෙනවා. ඔහු මරබියේදී මරණ මේ මරබියෙන් හරිද දිවගෙන යනකොට දැන් අලියා ගෙහුවොත් එහෙම නේද? පහර දුන්නොත් එහෙම මේ යනවනේ. ඉතින් අලියෙක් නේද මේ මනුස්සයා බයෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා තියෙනවා. මෙහිම දුවගෙන යනකොට කැලෑව මැද තියෙන පාළු නිදකට මේ මනුස්සයා ලැස්සල වැටිලා තියෙනවා. හරිද? එතකොට එක පාටම ඔහු පහලට වැටෙනකොට මේ ළිඳ තුල එල්ලමින් තිබූ වැල් දෙපොටක් එයාගේ අත් දෙකට අහු වෙලා තියෙනවා. ඒ හින්දා මේ වැල් දෙපොටේ එල්ලිලා තියෙනවා. දැන් ඉතින් අත් දෙකින් මේ වැල් දෙපොටේ එල්ලිලා තියෙනවා. එතකොට පුතේ එක අතකට අහු වෙලා තිබුණු වැල් පැටියේ හිටියේ කරවලා කියන සර්පේ. හරිද? එක වැල් පැටක කරවලා කියන සර්පේ නේද? ඊට පස්සේ මේ මිනිසගේ මේ කියන මිනිහගේ අතට තරේ තදින් අහු වෙලා හිටියේ හින්දා හෙල්ලෙන්නවත් බැරිව හිටි හෙල්ලෙන්නවත් බෑ දැන් මේ කරවලා කියන සතාට. ඉහින සෙලවීමට නොහැකිව සිටියේ හින්දා කරවලා කියන සර්පයා හොඳට තද වෙලා අතට හින්දා කරවලා හොඳටම කෝපයට පත් වෙලා හිටියේ මේ සර්පයා. චුට්ටක් හරි මෙයාගේ අත බොරුල් වුණොත් ලිහිල් වුණොත් ඌ සපා කනවා නියතයි. ඉගෙන හනිද අනිවාර්යෙන්ම හපාගෙන කන ඉසකේ. හනිද ඊට පස්සේ ඔහු පහළ බැලුවා. පහළ බැලුවට පස්සේ ලිඳ පතුලේ හනිද ලිඳේ පතුලේ නාගේ දරණ ගහාගෙන පෙනේ නගාගෙන බලාගෙන ඉන්නවා.
අනිදරවනල්ල කාකාරයට මකුඩු වෙලා ගොඩින් ඇහිලා පෙනී පුප්පගෙන උඩ බලාගෙන ඉන්නවා. ඉතින් දැන් නිින්දට වැටුනොත් මොකද වෙන්නේ? නිින්දට වැටුනොත් පුතේ ඌ අනිවාර්යයෙන්ම දෂ්ට කරනවා. නේද? එහි නිසා එයින් ඌ සසල වෙලා දැන් මොකද උනේ? ඉහළ බැලුවා, උඩ බැලුවා. හනිද උඩ බැලුවා දැන්. හනිද ලින් කට අසල නිදේ දැන් මේ කමලින් පමේ නිදේ කට අසල තනි අලිය හොඬ ඔසවාගෙන රැකගෙන ඉන්නවා. මෙයාට පහර දෙන්න බලාගෙන ඉන්නවා. හනිද ඔන්න මේ අවස්ථාවේ ඔහු තුන් ලෙසකින්ම මරණ තුනකට ලං වෙලා හිටියා. මොනවද මරණ තුන කියන්න බලන්න. තනි අලියෙක් ලින් කට ගාව මරණ. ඕ තනි අලිය නේද? අතට අසු වෙලා තියෙන කරවලා කියන සර්පයා. නාගේ ලින් පතුගේ. ඔන්න මරණ තුන. හනි දහන්න පුළුවන් කවිය දීලා. මොනවද මේ මරණ තර්ජන තුන? තනි අලියයි අතට හසු කරවලයි නාගයා ලින් පතුලේ. නේද? ඔන්න පුතේ මේ දෙපොටක නේද? දෙපොටක් යාර මිලිඳ ඇතුළට වැටෙනකොටම දෙපොටක නෙල්ලුනේ දෑතින්. වැල් දෙපොටේ දෑතින් එල්ලුණානේ. එතකොට පුතේ මේ මිනිස්සගේ අනෙක් අතට අහු වෙලා තිබුණු වැල් පටියේ තිබ්බේ මේ වදයා. හරිද? මේ වදේ අතට පොදෙන් හයියෙන් අල්ල ගන්න ඕනේ වැටෙන්න යනකොට නේද? තදි. එහෙම අල්ලගත්ත හිඳ මේ වදේ අතට පොඩි වෙලා ඒකේ මේ පැන බේරුණා. හරිද? ඒ පැණි ඔහුගේ අත දිගේ ගලාගෙන ආවා මේ පැණි. නේද? දැන් මේ පැණි කියන්නේ හරිම රසවත් ආහාරයක්. ඒක කන්න හැමෝම කැමති නේද? ඒත් දැන් මේ දැන් දන්නා පොඩි මොහොතකින් නේද චූටි අත් වැරද්දක් වෙන්න පුළුවන්. එක මොහොතකින් අත ලිහිල් වුණොත් හරි මෙයාට අනිවාර්යයෙන්ම මරණයකට මුහුණ දෙන්න වෙනවා. දැන් උඩට ආවොත් අලියා නේද? ඊට පස්සේ එතන මේ අල්ලගෙන ඉන්නකොට උනා චුට්ටක් අත බුරුල් වුණොත් ලිහිල් වුණොත් සර්පයා දෂ්ට කරනවා නේද? නාගය ලින් පතුලේ. ඉතින් බලන්නකො මේ මරණ තර්ජන තුන නේද? කොයි වෙලේ මෙරෙයිද දන්නේ. ඒත් දැන් අර මරණ තුනකටම නේද විහිසුණු මොහොතකට භයංකර මොහොතකට මුහුණ පාල ඉන්නකොටත් එයාගේ ආශාව වැඩි නේද? අර මීපැණි කෙරෙහි තියෙන ආශාව මීට වඩා ලොල්බිය. එන ආශාව වැඩි. ඒකට ආස වෙලා මොකද කරේ? සියල්ලම අමතක කරලා හිස හරවල අත දිගේ බේරෙන පැණි ටික දිව ගාලා කන්න පටන් ගත්තා නේද? දැන් මේ පැණි කකා ඉන්නකද වැඩි නේද? මේ මරණ තුනක් තියෙනවා. මං කොහොමද මේකෙන් ගැලවෙන්නේ නේද? කොහොමද ගැලවෙන්නේ කියලානේ උත්සාහ කරන්න ඕනේ. එක්කෝ නේද සර්පයා, එහෙම නැත්නම් අර සර්පයව අත ගසලා දාලා ඌව කණු දෂ්ට කරන්නේ නැති ආකාරයට බිමට දාලා, අනිත් වැල් පුටේ කොහොම හරි අසුරුවෙන් අල්ලන නැත්නම් වින තියෙන මේ තැනක හරි එල්ලිලා නේද වැල් පිටක හරි කොහොම හරි අලිය යනකම් ඉඳලා කොහොම හරි උඩට ඇවිල්ලා කොහොම හරි ගැලවෙන්න විදිහක් නේ උත්සාහ කරන්න ඕනේ නේද? නමුත් මෙයා මොකද කරන්නේ? ඔක්කොම පැත්තකින් තියලා ඔක්කොම අමතක කරලා අත දිගේ බේරෙන පැණි දිව ගාලා කන්න පටන් ගත්තා. හනි දෙකම තැනක මරණ තුන. මේ ඉස්සර අපේ ගැමියෝ මේ පිරුණ මොකකට භාවිතා කරන්නේද? මොන වගේ අවස්ථාවකට? මරණය කියන එක සතුටක් නෙවෙයි, හරිම වේදනාකාරී මොහොතක් මරණය කියන්නේ. මේ ඔච්චර සතුටින් මරණකොත් මරණ වේදනාව හැමෝටම දැනෙනවා. එතකොට සතුටු හිතෙන අවස්ථාවක් නෙවෙයි නේද? මැරෙන මොහොතේදී අපි කරපු කියපු ඔක්කොම මතක් වෙන්න ගන්නවා. ලොකු තනිකමක් දැනෙනවා නේද? ඒක හැඟීම් දැනෙනවා නේ. මරණ වේදනාව කියන එක හරිම කියාගන්න බැරි තරම් දෙයක් නේද? ඒක මැරෙනකොටම තමයි ඉතින් බලන්න වෙන්නේ. ඒක වේද අපි දකිනවනේ මරණ වේදනාව වෙන්නේ ද චිත්‍රපටවල පවා, එහෙම නැත්නම් දැන් ඔය ඇත්තම අවස්ථාවන් වලදී පවා නේද? මරණ කෙනෙක් වේදනාව විඳින්න කෑ ගහන ආකාරය. හරි, එතකොට ඒක නැහැ. හරි, මං කියලා දෙන්නම්. ඔන්න බලන්න මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවා වගේ කියන පස්තාව පිළිල පෙර අපේ භාවිත වුණේ පුතේ මේ සංසාර දුක මැද්දේ. හරිද? සංසාර දුක මැද්දේ මේ කම් සැප විඳීම අරමුණු කරගෙන තමයි මේක පැවසුවේ නේද? මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ලෙඩ වෙනවා නේද? ඒ වගේම වයසට යනවා, අපිට කැමති අය නැති වෙනවා, කැමති අයගේ මෙන් වෙන්න සිද්ධ වෙනවා නේද? ඊට පස්සේ අපි ආසায় අපිව දාන
යනවා නේද? අපිට අකමැති ඈත්ෙක් ඉන්න වෙනවා, ඒ වගේම විවිධ ණය දුක් වලට භාජනය වෙනවා. වගේ නොයේ දුක් තියෙනවා නේද? නැවත ඉපදෙනවා, නැවත මැරෙනවා, මේ සංසාරී ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ නේද? මිනිස්සු ඇස, කන, නාසය, දිව, ශරීරය මේවා පිනවමින් නේද? මේවා ආස්වාදේ ලැබීමින් මේවා සතුටුලුන් ඒවා පස්සෙම දුවනවා නේද? මේ මරණ මොනතරම් දැන් අපි මේ අපි ඉපදුණු ජීවිතේ නේද? කොයි මොහොතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා අපිට කියන්න බෑනේ නේද? අපිට කියන්න පුළුවන් ද අපි මැරෙන්නේ නිශ්චිතව මෙන්න මේ දවස වෙනකම් මං ජීවත් වෙනවා. මං අවුරුදු 120ක් ජීවත් වෙලා මැරෙන්නේ. එහෙම කියන්න පුළුවන් ද නැහැ. මරණය කියන එක කොයි මොහොතේද දන්නේ? අපිට ඒක කියන්න බෑ. එහෙනම් මේ නේද අපි අපි මේ ලෝකෙට ආපුවම අර එක අතකින් ඉපදීම වගේ අනිත් අතින් මරණයත් අරගෙන ඉන්නේ. නේද? එහෙනම් අපි ඉපදෙන හැමෝම මැරෙනවා. එහෙනම් මේ සංසාරයේ තියෙන දුක මැද්දේ ඒත් මිනිස්සු මොකද අසීමිතව ඒ දේවල් වලට ආශ වෙලා ඇස කන නාසය දිව ශරීරය නේද සීමාවක් නැතුව අසීමිතව පිනවමින් මේ යන ගමන නේද මේ අරමුණු කරගෙන තමයි මේක මේ කවිය පවසල මේ ප්‍රස්තාපිල පවසන තියෙන්නේ. හරි. කවියක් තියෙනවා. ශිනාය කියමු බලන්න. හනිපුතේ වනේ කිචිදාය දුටුවොත් පනසාය ලිඳේ පනිදාය වැටුනොත් ඕකාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය. පුතේ වනේ කිචිදාය දුටුවොත් පනසාය. කිචිදාය කියන්නේ ඕ ඇත් නායකය නේද? ඇත් රජෙක්. එතකොට දුටුවොත් වනසාය. වනසාය කියන්නේ ඕ මන්න විනාශ කරනවා නේද? ලිඳේ පනිදාය වැටුනොත් තූකාය. පනිදා කියන්නේ ඕ විශාල නාගී නේද? ලොකු නයික් නයි රජෙක්. අතකින් කරවැලකි අතකින් දඬු බෑය. කරවැලකි කියන්නේ ජසවිත සර්පේ නේද? දඬු බෑය කිව්වේ මීමැස්සන් විසින් සෑදූ මීවදයක් නේද? එහෙනම් මෙන්න මේ වගේ මරණ තුනක් තියෙන මිනිසෙක් පැණි කෑවලු නේද? මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑයා. දැන් මේ කවි ඉස්තෙන් පුරවන්න ඉන්න පුළුවන්. හොඳද? ඔයාල එහෙනම් දැන් හුඟක් වෙලා පාඩම අහගෙන හිටියේ නැකිටලා ගිහිල්ලා වතුර ටිකක් බීලා ඇවිල්ලා හොඳ පුතාල වගේ මේ කවිය පාඩම් කරන්න ගන්න. හනිද පාඩම් කරලා දෙන්න. හා වතුර ටිකක් බීලා ඇවිල්ලා පාඩම් කරන්නකෝ. හරි හොඳයි. දැන් පුතේ අපි චෙක් කරමු අක්ෂර වින්‍යාසය හරිද කියලා. වැරදීව තියෙනවනම් ලියන්න බලන්න. හරි ගස්සලා වෙන පාටකින් ලියපු පෑනින්ම හරි ගස්සන්න එපා. හරි හොඳයි පුතේ. වැරදි හදාගමු. වෙන පාටකින් හදන්න වැරදි ටික. මේක බලන්න මොනවද වැරදිලා තියෙන්නේ. ගිජිදාය නිවැරදිව ලියලාද? ගිජිදාය යන්නේ ඈත් කරලාද? මේ විදිහටම ලියලාද? පනිදාය හරිද? ලින්දේ කියන වචනේ හරිද? මරණ, පැණි, දඬු බෑ. වැරදි ටික හදාගන්න. එතකොට ආයේ අමතක වෙන්නේ නැහැ නේ. විභාගෙදි මෙන්න මෙහෙමයි ලියන්නේ. එන පිල්ල දාලනේ. එන පිල්ල දාගන්න පුතේ. පනිදාය. පනිදා කියන එක එන පිල්ල යොදන්න සංයක දායන්. හරි හොඳයි. දැන් එහෙනම් අපිට පේපර් එකේදී අහනවා කවිය දීලා ඉරි ගහලා නේද? ඒ වචනවල සමහර වෙලාවට තේරුම් අහනවා. අපි එතකොට මේ තේරුම් දැනගෙන ඉන්න ඕනේ. අරුත් පැහැදිලි කිරීම ටික සදීර් කියවන්න බලන්න. හරි හොඳයි පුතේ. දැන් මේ ටික අපි පාඩම් කරමු. එක වචනයක් පාඩම් කරාම ප්‍රමාණවත්. දැන් ගිජිදා, එත් නායිකයා, පනිදා, නාගයා. එක වචනයක් පාඩම් කරන්න තේරුම් දෙකක් තිබ්බා. හා ඉක්මනින් පාඩම් කරගන්න බලන්න. හරි ඔන්න මන් දැන් අහනවමට උත්තර දෙන්න. පනිදා කියන්නේ කාටද? පනිදා ඊළඟට කෙමින් කියන්නේ හරි ක්‍රමයෙන් පිළිවෙලින්. පිළිවෙලින් කියනකොට ඒ අක්ෂර වින්‍යාසයේ කොහොමද ලයිනු දෙකම මොනලා යන්න දෙන්න ඕනේ? ගිචිදා. ගිචිදා කියන්නේ කාටද?
නායකයා හරි ඔයාලට බුද්ධිත පාඩම් ගොඩක් හොඳයි පුතේ ලිව්වහම තවත් මතක හිටිනවනේ ආ ලස්සනට මේ ටික පිටපත් කරමුකෝ හැබැයි පිටපත් කරන්න ඕනේ අලුත් පැහැදිලි කිරීම කියලා මාතෘකාව ලියලා පාට පෑන් දෙකකින් හරිද කළුයි නිලුයි හරි සැඩ පහර එක පාටකින් කෙටීරා වේගවත් දිය පහර කියන එක තව පාටකින් ලියන්න හා පිටපත් කරමු බලන්න ලස්සනට ලියලා මට පෙන්නන්න ස්ක්‍රීන් එකට හරි හොඳයි පුතේ මාතෘකාව එක පාටකින් ලියන්න ලියලා පිළිතුර තවත් පාටකින් ලියන්න ලියලා මට මේක පාඩම් කරලා දෙන්න ඕනේ ප්‍රස්තාව පිරුලක් කියන්නේ මොකක්ද ඔයාලගේ වචනේ කිසියම් අවස්ථාවකට උචිත පරිදි යොදා ගන්න පැමිණ කියමන් වලට ප්‍රස්තාව පිරුළු කියන්නේ නේද මේක පාඩම් කරන්න ලියන පාඩම් අය අතොස්සන් ඊට පස්සේ ඕ ලියලා පුතේ පාඩම් කරගන්න කිසියම් අවස්ථාවකට උචිත පරිදි නේද යොදාගත හැකි පැරණි කියමන් පස්තාව පෙබළු වෙනවා හොඳයි ඊළඟට සය පැරණි කියම හරි හොඳයි පුතේ ඔයාලා හැමෝටම පාඩම් ගොඩක් හොඳයි දැන් අපි වෙලාව යන නිසා ඊළඟ කොටස ලියමු උදාහරණ කියලා ලියලා මේ ටික ලියා ගන්න මේ පුතේ ඒක කරන්න එපා හෝම්වර්ක් එකක් දෙනවෙ හරි අපි දෙවෙනි පත්‍රයේ ක්ලාස් එකේදී කරමු. තුන්වෙනි වාරේ පාඩම් කීපයක් කරාට පස්සේ නැවත අපි පේපර් කරන්න පටන් ගන්නනේ. අපි දැන් අර දෙවෙනි වාරේ ඉලක්ක කරලා ගොඩක් පහුගිය දවස් පේපර්ම කරානේ. ඒ නිසා තමයි දැන් අපි පාඩම් කීපයක් කරලා ආයි නැවත පේපර් වලට යන්නේ. හරි. ඊළඟට ලියන්න ප්‍රස්තාව පිරුළු වලින් යෙති ප්‍රයෝජන. ප්‍රයෝජන කියලා ලියලා මේ ටික ලියලා ඔයාලට පුළුවන් ප්‍රමාණයක් පාඩම් කරලා දෙන්න මට. යම්කිසි කරුණක් කෙටියෙන් ප්‍රකාශ කළ හැකිවීම, යම්කිසි ගැඹුරු අර්ථයක් සරලව ප්‍රකාශ කළ හැකිවීම, යම්කිසි කරුණක් රසවත්ව ප්‍රකාශ කිරීම, භාෂාවේ ප්‍රාණවත් බව වැඩිවීම. තරු දාලා ලියන්න පහලට පහලට. පුතේ පස්තාව පිරුළු වලින් යෙති ප්‍රයෝජන ලියලා ඒ ටික පාඩම් කරා. හරි මම මේ සටහනක් දානවා. මම ඔන්න දැන් ගෙදර වැඩ ටික කියන්න හදන්නේ. ගෙදර වැඩ තමයි මේ සටහනේ තව අපිට මේ තව ලියන්න තියෙනවා. පස්තාව පිරුළු වර්ගීකරණය හරිද? ඒ වගේම මේ ඉතුරු ටික හරිද? ඉතුරු සටහනේ ඉතුරු ටික ලියලා ගෲප් එකට දාන්න ඕනේ. මේ සටහන මම මේ ගෲප් එකට දානවා ඔයාලා ලියපු එකක් දාන්න ඕනේ. ඔන්න පළවෙනි ගෙදර වැඩේ තමයි සටහනේ ඉතුරු කොටස සම්පූර්ණ කරන්න ඕනේ. ගෙදර වැඩ දෙකක් දෙනවා. ඊළඟ ගෙදර වැඩේ තමයි කලින් පාඩමේ නේද? අපි ගුත්තිලේ කවි පාඩම් කරා. අපිට නම් කාව්‍යශේඛරයේ කවිතාව පාඩම් කරන්න තියෙනවා. කාව්‍යශේඛරයේ පළවෙනි කවිය ක්ලාස් එකේදී පාඩම් කරා නේද? දත් කෙකුළු පෑලා කියන එක පාඩම් කරානේ දෙකක් පාඩම් මේ දෙකක් පාඩම් කරාද හරි අනිත් අයත් ඒ දෙක කො බලන්න පළවෙනි කවි දෙක පාඩම් ආයේ හරි හොඳයි පුතේ මම ලබන සතියේ මේ කවි පහම ගන්නවා හරිද දෙකක් ඔයාලා ක්ලාස් එකේ පාඩම් කරා කියනවනම් දැන් මේ ඉතුරු කවි තුන ගෙදරදී පාඩම් කරන් ඉන්න නමුත් මම කවි පහම හරිද කවි පහම ගන්නවා මං ඒකෙන් දුවෙක් හරි පුතෙක් හරි නම් කරලා කවියේ මුල් පදේ කියලා ඉතුරු ටික සම්පූර්ණ කරන්න කියන. ඒ නිසා පුතේ ගෙදරදී හොඳට පාඩම් කරන් ඉන්න මේවා හිස්තැන් පුරවන්න එනවා. කොහෙන් එයිද දන්නේ නේ? ඒ නිසා අපි මේ කවි ටික ඔක්කොම පාඩම් කරන් ගන්න ඕනේ. එහෙනම් 97 සහ 98 පිටුවල තියෙන කවි පාඩම් කරන්න සටහන සම්පූර්ණ කරන්න. ඕම් ඔච්චරයි ගෙදර වැඩ. හරිද? හැබැයි ওই වැඩ ටික කරලා කවදට කලින්ද දාන්නේ? සෙනසුරාදට කලින් දාන්න ඕනේ. හරිද? දැන් එහෙනම් වැඩ කරපු පාඩම හොඳින් තේරුණාද කියලා බලන්න මම ප්‍රශ්න කිහිපයක් අහනවා. දන්න දුවල පුතාලට පුළුවන් උත්තර දෙන්න. හරිද? ප්‍රස්තාව පිරුලක් කියන්නේ මොකක්ද? අපි අත උස්සමුද? අත උස්සන්න බලන්න.
ඒ පිළිතුරත් හරියා. ඔන්න ඊළඟ සැරේ ඉඳන් අපි ආත උස්සමු. එතකොට පැහැදිලිව මට ඇහෙනවනි නම් කරන කෙනා කියමු. පෙළ පොතෙහි සඳහන් වන කතා තුන උපුටාගෙන තිබෙන පොතේ නම මොකක්ද? සයා ඕ පිරුළු කතා කියන කොටසෙන් තමයි පිරුළු කතා කියන පොතෙන් තමයි උපුටා අරගෙන තියෙන්නේ නේද? හරි. ඊළඟට පුතේ එහි කතුවරයා කවුද? ශෙනායා. පේ නේද? ඕ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතා නේද? ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතා. කොහොමද තිබුණේ පොතේ? බලන්න කොහොමද පොතේ තිබුණේ? ඕ අලවත්ත නේ, ප්‍රේමදාස ශ්‍රී අලවත්ත. ඕ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ විසින් සම්පාදි ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ කියලා පාඩම් කරගන්නේ. ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ එතන තියෙන්නේ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ විසින් සම්පාදනය කරන ලද. හා ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතා. ආයි කියන බලන්නම. ගේ අලවත්තගේ. හරි. ඊළඟට ප්‍රස්තාව පිරුණු භාවිතේ අපිට ලැබෙන ප්‍රයෝජන දෙකක්. හිබා. ඔව් ජනි රූමට පේන්නේ නැහැ. අද මූණ අඟගෙන ඉන්නවා. ඇයි? තමන් සනීප නේද? දැන් පේනවා. හරි හොඳයි පුතේ. ගැමියා කැලෑව බලා ගියේ ඇයි? කාට හරි කියන්න පුළුවන් නම් අත ඔස්සන්න. ගැමියා කැලෑව බලා ගියේ ඇයි? මතක් කරගන්නකෝ. ඇයි කැලෑව? ජනිරු. ඕ පැලෙයිනි තොකයක් කපා ගන්න නේද? පැලෙයිනි තොකයක් කපා ගැනීම සඳහායි. ඊළඟ ප්‍රශ්නේ තමයි පුතේ, ඉනි කපද්දී හදිසියෙම ගැමියාගේ සිතෙහි ඇති වුණු අදහස කුමක්ද? ශෙනායි. ඕ අන්න එක මේ ක්‍රමවත්ව ලියන්න ඕනේ. එහොත් ගැමියා දුටු ගඟ නේද? තමන්ගේ ගඟ මැද ගම මැද්දේ නේ ගැමියා දුටු ගඟ තම ගම මැද්දෙන් ගලා යන නිසා කපන ලද ඉනි ගඟට දැම්මොත් ඒ වගඟ දිගේ නොවරදීම ගමට යාවි කියන අදහස තමයි ඇති වුනේ. ඊළඟට සයා වනේහි ඇවිද ගිය මිනිසා පාළු ළිඳකට වැටුනේ ඇයි? ඕ ඕ තමා පසුපස පන්නාගෙන ආපු මේ තනි අලියගෙන් බේරීම සඳහා දුවනකොට නේද බිය වීදුවගෙන යද්දී නේද යා ළිඳට වැටුනේ. හරි. ඊළඟට අතොස්සන් මේකට. ළිඳට වැටුණු මිනිසා මුහුණ පෑ අනතුරු තුන මොනවද? අනතුරු තුන. සයා අත උස්සලා තියෙනවා. තවත් කෙනෙක් අත උස්සන්න බලන්න. කවුද පිළිතුරු දන්නේ බලන්න. හා සදීර් කියමු බලන්න මට. මොනවද අනතුරු තුන? ලින්ද කට අසල කවුද හිටියේ? නෑ, ලින්ද කට අසල හිටියේ. ලින්දේ කට අසල හිටියේ තනි අලියා නේද? ඊට පස්සේ දෙක. ඊට පස්සේ අනිත් එක මතක් කරගන්න. හිබා කියන්න බලන්න.
නේ දඬු පෙයින් කරදරයක් උනේ නෑනේ අනතුරු මොනවද කියලා. හරි ඔන්න බලන්න. මම කියලා දෙන්නම්කො නැමෙතා ජනිරු කියන්න බලන්න ජනිරුගේ පිළිතුර. හරියට හරි එහෙනම් ඒ අනතුරු තුන ඇහුවොත් මෙන්න මේ විදිහට ලියන්න මං ආයි අහනවා. උන් කොහොමද ලින්ද කට අසල තනි අලියා රැක සිටීම. ලින්ද කට අසල තනි අලියා රැක සිටීම. දෙක ශෙනාය අතට තද වී සිටින කෝපයට පත් කරවලානම් සර්පයා. හරිද? අතට තද වී සිටිනේද කෝපයට පත් කරවලානම් සර්පයා. තුන ලින්ද පතුලේ පෙනේ නගාගෙනද පෙනේ පුප්පගෙන ලින්ද පතුලේ පෙනේ පුප්පගෙන හිටිය කවුද? නාගයා නේද? නාගයා. හරි කියන්න බලන්න සයා පිළිතුරු තුන. ඔය මං කිව්වා හරි ගොඩක් ඔය විදිහට තමයි ලියන්න ඕනේ. හරි ඊළඟට පුතේ මම ප්‍රස්තාව පිරුලක් කියනවා. ඒකේ තේරුම දන්නවා නම් කියන්නේ දන්න කෙනෙක් අතුස්සන. ගහින් වැටුණු මිනිහට ගොනා එන්න වගේ. ගහින් වැටුණු මිනිහට ගොනා එන්න වගේ. ජනිරෝ ඔය අනතුරක් ඉන්නත යම් කඩදරයකට පත්ව සිටින අය තවත් කඩදරයකට මුහුණ පෑම නේද? ඊළඟට අකලට හටගත් ගෙඩි වගේ. අකලට හටගත් ගෙඩි මම කියලා දෙන්නම්. අකලට හටගත් ගෙඩි වගේ කියන්නේ බලාපොරොත්තු නොවූ ලාභයක් වාසියක් ඇති වුණු වෙලාවෙද කියලා. බලාපොරොත්තු නොවූ ලාභයක් ලැබීම. හරි වක්කඩේ හකුරු හෙංගුවා වගේ. නිෂ්ප්‍රයෝජන වැඩක් කිරීම නේද? නිෂ්ඵල වැඩක් කිරීම. ප්‍රතිඵල නැති කාර්යයක් කිරීම. නටන්න බැරි මිනිහට පොළව ඇදයිලු. ඒ කියන්නේ මොකද? යම් කාරණයක් ඉටු කිරීමට බැරිව ඒක නොපෙන්වා, ඒක පෙන්වන්න නැතුව වෙනත් අඩුපාඩු පෙන්වන අවස්ථාවලදී මේක කියනවා මේ පිරුල. කොරේ පිටට මරේ. තියෙන කරදරයට අමතරව තවත් කරදර පෙන්වෙනවා කියන එක. කතාව දෝලාවෙන් ගමන පයි. කියන තරමට වැඩ නොකරන බව. ඊළඟට දී කිරට බලන්නු සාක්කිලු කියන්නේ මොකක්ද? දී කිරට බලන්නු සාක්කිලු. ඒක කියන්නේ ඒක ලේසි අපිට අපුරු ප්‍රශ්න පත්‍රවලත් හම්බෙලා තියෙනවා. මොකද්ද? දී කිරට බලන්නුත් සාක්කිලු. වාසියක් ලබා ගැනීමට කෙනෙකුට පක්ෂව කතා කිරීම කියනවා දී කිරට බලන්නුත් සාක්කිලු කියලා. හරිද? ඊළඟට පුතේ මට කියන්න බලන්න. ගිය ලූලා මහ එකාලු. ගිය ලූලා මහ එකාලු කියන්නේ නැති වුණ දෙයි අගය වැඩි වීම. නැති වූ දෙහි දේහි අගේ වැඩි වීම. උඩින් හකුරු යටින් කතුරු. ජනිරු උඩින් හකුරු යටින් කතුරු. මොකක්ද? උඩින් හකුරු යටින් කතුරු. මිතුරුකම් වලට දාලා කියන්න ජනිරු. මොකද්ද? මිතුරුකමක් පෙන්වලා රහසේම නේද හොරෙන් හතුරුකම් කරනවා. අපි කියන්නේ උඩින් හකුරු යටින් කතුරු කියලා නේද? හරි ඊළඟට ලේසි එකක්. පරන් ගියා කෝට්ටේ ගියා වගේ. ඕ කෙටි මගක් තිබියදී දිග මගකින් යාම. හරි හොඳයි පුතේ. දැන් එහෙනම් අපි පන්ති අවසන් කරමු. ගෙදර වැඩ දෙක තමයි සටහන ලියාගෙන ඉන්න ඕනේ, කවි පාඩම් කරන්න ඕනේ. ඔය දෙක කරලා අපි ලබන සතිය හැමෙම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ගැටලුව. හරි එහෙනම් අපි පන්ති ඉවර කරමු. ඔයාලා හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න පුතේ. ඔයාලා හැමෝටම ආයුබෝවන්.